ශ්‍රේෂ්ඨාධිකරණය 25 වෙනිදා ජූලි මාසයේ පොලිස් ප්‍රතිමන්තුමාගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කළා තිබෙනවා. මේ පිළිබඳ යලි අහන්නට දිනය නොවැම්බර් මාසයේ 11 වෙනිදාට නියම කළා තියෙනවා. නොවැම්බර් මාසයේ 11 වෙනිදා වන විට ජනාධිපති වර්ණය පවත්වලා හමාරයි. එතෙක් පොලිස් ප්‍රතිවරයා මැතිවරණ කොමසම සමග කටයුතු කිරීමත් අපේ රටේ ආරක්ෂාව පිළිබඳ බරපතල ලොහුවේත පැවරී ඇති කටයුතු අත්හිට වීමට මෙසේ නිගමනය කිරීම විශාල ආන්දෝලනයකට රට පරිවර්තනය කළත් වෙනවා පාර්ලිමේන්තුව ඇතුව. එහිදී මැතිවරණ කොමිසම් සභාවේ අදහස් ලබාගෙන නොමැත. ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත ව්‍යවස්ථාදායක සභාව විසින් එවැනි වැඩබලන පත්කිරීමක් අනුමත කර ඇත්නම් මිස දින 14කට නොවැඩි කාලයක් අඛණ්ඩව පොලිස් ප්‍රතිදූරය කටයුතු කිරීමට කිසිදු තැනැත්තෙක් පත් කළ නොහැක. ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීමේ නීතිමය ප්‍රතිපාදන මෙම තත්ත්වය යටතේ නොමැති බවත් පොලිස්පතිදුරය තවම හිස්වී නැති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ආණ්ඩුක්‍රම සභාවේ අනුමැතියක් ලැබීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතරයකගේ සහයෝගය ලබා ගනිමින් දූරයේ සිටින පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නීත්‍යානුකූල ඉවත් කිරීමේ බලයේ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැත. ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස වෙන් නායකු පත් කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකි. පොලිස්පතිවරයෙක්ට එහෙම හදිසියේ කණෙන් අල්ලා දුට්ට දාන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි. පාර්ලිමේන්තුව හැර වෙන කිසිම ආයතනයකට ආණ්ඩුක්‍රම සභාවේ ක්‍රියාදහමයන් හා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක කාර්යයක් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අධිකරණයෙන් විමසා බැලිය නොහැක. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවේ. ඔබතුමාට කතානායකතුමරතුමා හැටියට සුප්‍රීම් මුසාවය ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 11 වෙනිදා දක්වා වැඩ අත්හිටුව ඇති නියෝගය බලරහිත කළ යුතුයයි ගරු කතානායකතුමාට මේ පිළිබඳ හැකි ඉක්මනින් මැදිහත් වෙන ලෙස අපි යලිත් ඔබතුමාට දන්වා සිටිනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිල්ලා පොලිසිය පාලනය කරන. එහෙම කරන්න පුළුවන්ද? කවුද කියන්නේ හරි කියලා? විපක්ෂ නායකතුමා වැරදි ප්‍රකාශයක් කරා. ආරක්ෂක අමාත්‍යාංශයට පොලිස්පතිතුමා කිසිම වෙලාවක පැමිණලා නැහැ. සිවිල් ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. නිල ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. මේක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. මෙතන පැහැදිලි කරගන්න තියෙන කාරණා දෙකයි. විවස්ථාදායක සභාව නිත්‍යානුකූලව අයිති වෙන්නේ පාර්ලිමේන්තුවටද? ඒකේ කොටසක්ද? නැත්නම් විවස්ථාදායක සභාව විධායකයේ කොටසක්ද? විවස්ථාදායක සභාව මේ විවස්ථාදායකයේ නියෝජනය දෙනවා. මොකද හේතුව? ඒක නිසා තමයි මේ විපක්ෂ නායකතුමාගේ නියෝජිතයෙක් පත් වෙන්නේ, එතුමා නියෝජිතයෙක් වෙන්නේ. හැබැයි විධායකයේ ක්‍රියාවලියක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි විවස්ථාදායකයේ බලපරාක්‍රමය ඒ තුන නියෝජනය වෙනවා. බොරළුගොඩ සිංහයන්ගේ පුත්‍රරත්නය අපේ අග්‍රාමාත්‍යතුමන්, ඔබතුමා අද නගන තර්කය ඇවිල්ලා මේ විවස්ථාදායක සභාව ඇවිල්ලා පාර්ලිමේන්තුවේ විවස්ථාදායකයේ කොටසක් කියලා. නමුත් ජනාධිපතිතුමන් එදා ඇවිල්ලා පරස්පර තවත් තර්කයක් නැගුවා. ඒක විධායකයේ කොටසක් කියලා. මේක ඇවිල්ලා නඩු තාම්ඳුරුගේ බඩු තාම්ඳුරුගේ වගේ කතාවක්. නීතිපතිතුමා මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දැක්වීමේදී කිසි විටකත් මේක පාර්ලිමේන්තුවට අයිති දෙයක් කියලා එතුමා කරුණු දැක්වේ නැහැ. ඒ කියන්නේ නීතිපතිතුමාත් පිළිගන්නවා මේ විවස්ථාදායක සභාව කියලා කියන්නේ විධායක. විවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණේ දීලා තියෙන තීන්දුවක්, ඒ අනුව වැඩ බලන පත්වීමක් කරන්න සම්පූර්ණ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. වැඩ බලන පත්වීම කරන්න කිසිම බලයක් නැහැ විවස්ථාදායක සභාවට. ජනාධිපතිවරයා ඒක පාවිච්චි කළා තමයි නීතිපති වැඩ බලන නීතිපතිවරයෙක් පත් කරේ. ඒ නිසා කරුණාකරලා ඔබතුමා කියන්න තියෙන්නේ වෙන කාරණයක් නෙමෙයි, ජනාධිපතිතුමාට එතුමාගේ කාර්යභාරය කරන්න කියලා. මොකද එහෙම නැත්නම් මේ රටේ ජනාධිපතිවරු ගෙදර ගියන් පස්සේ ව්‍යවස්ථා උල්ලංඝනය කරයි කියලා ඊළඟට නඩු වැටෙන්න පුළුවන් ඒගොල්ලන්ට. දැන් ප්‍රශ්නේ කරු කතානායකතුමනි, පොලිස්පති දුරේ හිස් වෙලාද? හිස් කරන්න පුළුවන් කාටද? ශ්‍රේෂ්ඨාධිකරණ පුළුවන් ක්‍රියාත්මක වීම නවත්තන්න. දුරේ හිස් කළා නැහැ. දුරයක් හිස් වෙලා නැත්නම් වැඩ බලන්නපත් කරන්න
කොහොමද? ඇමතිවරු රට ගියම පත් කරන විදිය කොහෙවත් ව්‍යවස්ථාවක නැහැ. නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා මේ ඔක්කොම මේ ෂෙඩියුල් එකේ තිනුවා. ඒක ව්‍යවස්ථාපිත දෙයක්. ඒක උල්ලංඝනය කරන්න කාටවත් බෑ. සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා කිව්වා පොලිස්පති ධූරය හිස් වෙලා නැහැයි කියලා. මෙවැනිම තත්වයක් අපිට ඉතිහාසයේ තිබුණා. පූජිත් ජයසුන්දර මැතිතුමාව අනිවාර්ය නිවාඩු ඇරියා. ඒත් පොලිස්පති ධූරය හිස් වෙලා නැහැ. එතකොට සීඩී වික්‍රමන්ත මහත්තයා ඔප්පත් කරා. එහෙනම් ඒකත් ඔය තර්කයක් මෙතෙන්ට අදාළයි. මේ වචනවල තේරුම තේරුම් ගන්න. මේ ඇන්ඩ් ෂැල් කියන එකේ තමයි ප්‍රධාන වෙනස තියෙන්නේ නීතියේ. ඒක තේරුම් අරගෙන නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරුතහනම් නියෝගය ලබා දීලා තිබෙන්නේ පත් කරපු ක්‍රමවේදයේ දෝෂයක් තිබෙන නිසා. ඒ නිසා ඒ පත් කිරීම වළංගු නැහැ. මේ අය කොහොමද කියන්නේ කවුන්සිල් එක ඇතුලේ දේශබද්ධ පත් කෙරුවා කියලා. කීවල බලන්න මිනිත් දේශබද්ධ පත් කෙරුවේ රැස්වීම අවසන් වෙලා. ඊපස්සේ ඔබතුමා ලියුමක් ලිව්වා ජනාධිපතිවරයා. ඒකයි ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ. ඒක තමයි වැරද්ද. ඔබතුමා කියන්න මගේ ලියුම කොතනක හරි ඉවස්තාව උල්ලංඝනය වෙලා තියෙනවා නම් හරි කොතනද කියලා කියන්න මට. ඔබතුමා ආබුදායි දිලාපස්තාව රියෝග සියල්ල උල්ලංඝනය. මම ඉවස්තාවෙන් පිට දශමයක්වත් ගිහිල්ලා නැහැ. ඔබතුමා ගත්ත වැරදි තීන්දුවක් තමයි මේ සම්පූර්ණ ව්‍යවස්ථාදායකය සහ විධායක අතර ගැටුමට මුල් වෙලා තියෙන්නේ. ඒ සමසමව ඡන්දේ නොලැබී තියෙන අවස්ථාවක ඔබතුමා මෙසේ නම් කියලා යවපු ලිපිය නිසා තමයි මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. අපේ අදහස නම් ඔබතුමා ওই මූලාශ්‍රයේ තවදුරටත් මේ ප්‍රශ්නේ සාකච්ඡා කිරීම පවා අසාධාරණයි. ලොකුම චෝදනාව තමයි එල්ල කරේ මා විසින් ගන්නා ලද වැරදි තීරණයක් නිසා මේ තත්ත්වය මතුණයි කියලා. මම කියනවා කිසිම වැරදි තීරණයක් අපි ගත්තේ නැහැ. නියමිත ව්‍යවස්ථානුකූලව නිමරදිව බොහොම කල්පනා කළා බොහොම සාක්ෂාත් හිතලා බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. පොලිස් පැතුමාගේ සේවය තහනම් කරලා තියෙනවා. නමුත් මම කියන්න කැමති මේ නිලධාරීන් ගැන වෙනම හැඳින්වීමක් තියෙනවා 41 සී වගන්ති යටතේ. ඒ උදවේක තනතුර හිස් කරනවා නම් විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අනුව ගිහිල්ලා උනේ ඒ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ඒක ආයිමත් සුප්‍රීම උසාවියට ගිහිල්ලා සුප්‍රීම උසාවියේදී මේ තීන්දුව ගන්න වෙනවා. ඒ නිසා මේකේ දැන් ජනාධිපතිවරයාටවත් මේ තීරණය ගන්න බැරි තැනක තමයි මට නම් පේන විදිහට තියෙන්නේ. ඉතින් මේක මම වැරදි නම් තමුන්නාසල නිවැරදි කරගන්න උසාවියට